අයිබෝන් ජයන්ත් උක්වත්ත බැංකුව ඉඳලා කතා කරන්නේ මේක ක්වික් වීඩියෝ එකක් ඔයගොල්ලෝ අහලා තිබ්බ ප්‍රශ්න කිහිපයක් chart සම්බන්ධයෙන් කතා කරන්න. ඉතින් මම මේක වැඩි විස්තර කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. පළවෙනි එක තමයි stacks අහලා තිබ්බා. stacks ගැන ඇත්තටම ආපු ප්‍රශ්නට thank you. මේක bitcoin වල layer 1 එක විදිහට දුවන project එකක්. හැබැයි මේකත් තව layer 1 protocol එකක්. මේක bitcoin adoption එක grow කරන්න එහෙම නැත්නම් bitcoin වලට bitcoin වල තියෙන potential එක වැඩි කරන්න introduce කරපු layer 1 blockchain thought solution එකක් කියලා කියන්න පුළුවන්. මේක හරහා smart contracts අරන් එනවා bitcoin වලට smart contracts ඒතර decentralized applications smart contract based applications introduce වෙනවා මේක හරහා stacks හරහා bitcoin එකට. ඉතින් මේකේ ඔයාලට stacks මේක මයින් කරන්න පුළුවන් stack කරන්න පුළුවන්. ඉතින් මේකේ techniques පස්සේ කතා කරමු. එතකොට මේකේ ඔයාට stx කියන එක native token එක stx ඔයාට ගේන්න පුළුවන් මේ layer 2 මේ blockchain එකට ගෙනල්ලා bitcoin විදිහට ඔයාට reward එක ගන්න පුළුවන්. ඉතින් අපි chart එක පැත්තට ගියොත් මෙන්න මේක තමයි stacks chart එක. මේ වෙනකොට මේ තියෙන daily chart එක වර පේනවා previous support level එකකට almost ආවා ඩොලර් 1.70 ඇවිල්ලා තමයි දැන් 1.48 ඒරියා එකේ තියෙන්නේ. මේක කලින් ඩොලර් 3.20ට ගියපු ටෝකන් එකක්. එකම කාරණේ මේක ටිකක් අලුත් ප්‍රොජෙක්ට් එකක් ජනවාරි මේ ගිය අවුරුද්දේ 21 තමයි ඒගොල්ලන්ගේ මේන් නෙට් එක stacks 2.0 කියන මේන් නෙට් එක ලොන්ච් උනේ. ටෝකන් විදියට බැලුවොත් මැක්ස් සප්ලයි එක 1.818 බිලියන් තියෙන. ඉතින් ලොකු ටෝකන් ප්‍රමාණයක් නැහැ. සා මේකේ වට රිවෝඩ් එකක් විදිහට මේ ස්ටැක් මයින් කරලා මයිනින් වලට සම්බන්ධ වෙන පුළුවන් ස්ටැක් කරන්න ස්ටැකින් වලට සම්බන්ධ වෙන පුළුවන් සම්බන්ධලා රිවෝඩ්ස් ගන්න කන් පුළුවන්. මේක මම ඔයාලට කියන්නේ ලොง ටර්ම් යන්න ගන්න කියලා. නමුත් මේක අර ප්‍රශ්නයක් විදිහට අහපු නිසා මම මේ chart එක දිහා බැලුවේ. ඉතින් මේක bitcoin වලට related project එකක් නිසා ඉදිරියේදී growth potential එකක් පැහැදිලිවම පේනවා. ඉතින් ඔයා තව ටිකක් ස්ටඩි කරන්න ස්ටඩි කරලා entry එකක් ගන්න. මේකේ මගේ position එකක් නැහැ. අනිත් එක තමයි ඔයාලා අහලා තිබ්බ FTT කියන ටෝකන් එක. මේක FTX කියන්නේ එක්ස්චේන්ජ් එකක්, ඩෙරිවටිව්ස් ක්‍රිප්ටෝ කරන්සි ඩෙරිවටිව්ස් එක්ස්චේන්ජ් එකක්. මේකේ කම්පැනි එක අල්මේදා රිසර්ච් කියන කම්පැනි එක. ඒගොල්ලන්ගේ මේ දැන් මම එක්ස්චේන්ජ් ටෝකන්ස් වලට පුද්ගලිකව එච්චර කැමැත්තක් නැහැ, විශේෂ හේතුවක් නැහැ. නමුත් මම එක්ස්චේන්ජ් ටෝකන්ස් සම්බන්ධයෙන් කියන්නේ ට්‍රේඩ් කරන්න මේ වගේ වෙයි එන්ට්‍රි ගන්න නැහැ. ඉතින් ඔය අහලා තිබ්බ නිසා මම කියන්නම් මේක අප් ට්‍රෙන්ඩින් ටිකර් එකක්. දැන් ඔයාලට පේනවා පෑදීම ඩොලර් 35 ඒරියා එකේ සපෝට් ප්‍රීවියස් සපෝට් ලෙවල් එකට රෙසිස්ටන්ස් ලෙවල් එකක් සපෝට් ලෙවල් එකක් එතන රේ ලෙවල් එකට තමයි ආවේ. එතනින් තමයි දැන් බවුන්ස් වෙන්නේ. ඉතින් ඕවරෝල් මාකට් එක ඕල් ඇල්ට්කොයින් මාකට් එකත් එක්ක මේක ග්‍රෝ වෙන්න පුළුවනි. ඊළඟට අපි බැලුවොත් RSI ඉන්ඩිකේටර් එක මේක ඕවර්සෝල්ඩ් ඒරියා එකේ නොවැම්බර් 29 විතර ඉඳලා ඕවර්සෝල්ඩ් ඒරියා එකේ තියෙන්නේ සහ ස්ලෝලි අප් ට්‍රෙන්ඩින්. ඉතින් මේ ටිකර් එක මට හිතෙනවා මේක දැන් බොටම් එක රීච් කළා කියලා. ඒක සිවතත් ඔයා ඩොලර් කොස්ට් ඇවරේජ් කරනවා නම් ඩොලර් කොස්ට් ඇවරේජ් කරනවා කියන්නේ මොකද්ද කියන එක අහලා තිබ්බ තව ප්‍රශ්නයක් විදිහට. ඒකටත් මම එතනම උත්තර දෙන්නම්. ඩොලර් කොස්ට් ඇවරේජ් එක කරනවා කියන්නේ කාලයක් තිස්සේ එකම මුදල් ප්‍රමාණයක් යම් කිසි නිශ්චිත කාල පරතරයක් අතරදී තෝරාගත්ත මොනහරි ටිකර් එකකට අපි තුම් බිට්කොයින් කියලා නැත්නම් උදාහරණයක් දෙන මේ FTT ම කියලා ගමු. ඒකේ ඔයා ඉන්වෙස්ට් කරගෙන යනවා. එතකොට ඔයාට මේ වගේ ඩ්‍රොප්ස් වලදීත් ඔයා ඉන්වෙස්ට් වෙනවා. මේ වගේ උඩදීත් ඔයාගේ ඉන්වෙස්ට්මන්ට් කිරීම සිද්ධ වෙනවා. හැබැයි ඕවරෝල් කාලයත් එක්ක ඔයාගේ හොඳ හෙල්දි ඇවරේජ් එකක් මේ ටෝටල් පොසිෂන් එකට හම්බ වෙනවා. ඉතින් ඒ නිසා ඔයාට මේ මාකට් එක ඩිප් වුණත් මේ වගේ මාකට් එක ක්‍රෑෂ් වුණත් එහෙම නැත්නම් මාකට් එකේ මේ වගේ ඩිප් බයි එකකදී බයි කරත් ඔයාට ලොง ටර්ම් එකේ ලොකු නෙගටිව් ඉෆෙක්ට් එකක් නැහැ. ඔයාට ඕවරෝල් ඔයා හොඳ හෙල්දි ඇවරේජ් එකක ඔයාගේ ප්‍රයිස් එක අප් ට්‍රෙන්ඩ් එකක් මේන්ටේන් කරගෙන යනවා. එකම කාරණේ මතක තියාගන්න මේ වගේ DCA කියලා කියනවා ඩොලර් කොස්ට් ඇවරේජ්. මේ වගේ කරන්නේ හොඳ ප්‍රොජෙක්ට්ස් වල තමයි සල්ලි. දැන් ඔයාට US ස්ටොක් මාකට් එකේ ඩොලර් කොස්ට් ඇවරේජ් කරනවා නම් උදාහරණයක් විදිහට ඇපල් වගේ මයික්‍රෝසොෆ්ට් වගේ ප්‍රොජෙක්ට්ස් කොකාකෝලා වගේ කම්පනීස් ඒ වගේවා ඉන්වෙස්ටර්ස්ලා ඉන්වෙස්ට් කරන්නේ එහෙමයි. ඒගොල්ලෝ DCA කරන්නේ ඒගොල්ලෝ මේ බොටම්වත් ටොප්වත් අල්ලලා ස්විං ට්‍රේඩ් කරන්න යන්නේ. වොරන් බෆට් වගේ ඇත් කරත් කරන්නේ ඕකම තමයි DCA. ඒතකොට ඒගොල්ලන්ට මේ උඩත් නැති යටත් නැති ලස්සන ඇවරේජ් එකක ලොง ටර්ම් මේන්ටේන් කරන්න යන පුළුවන් ප්‍රයිස් එක. ඉතින් දැන් ගොඩක් දෙනා බිට්කොයින් ප්‍රයිස් එක ගැන කතා කරත් කියනවා බිට්කොයින්
බිට්කොයින් මේ වැටෙන එක වැටෙන තැන වැටෙන තැන නිශ්චිතව ඇයි කාටවත් කියන්න බැරි වගේ ප්‍රශ්න. ඉතින් ඒක ඒ ප්‍රශ්නෙම තේරුම් ගන්න ඇති ප්‍රශ්නයක් මේ මාකට් එක මයික්‍රෝ මාකට් එක නෙමෙයි මේකේ මේකන මැක්‍රෝ ඉකොනොමික් කාරණා දැවන්ත විදිහට බලපෑනවා. ඉතින් ඒක සමහර අද දවසේ නැති සිද්ධියක් හෙට දවසේ සිද්ධ වෙලා මාකට් එක තව වැටෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ මාකට්ස් වල සේෆ්ම ඉන්වෙස්ට්මන්ට් ක්‍රමය තමයි මේ ඩොලර් කොස්ට් ඇවරේජ් කියන්නේ. එතකොට මොනවා හරි ප්‍රශ්නයක් කළා විදිහට කියන්නේ අපි සල්ලි දාන්නේ හොඳ ප්‍රොජෙක්ට් එක කරන බාහිර කාරණාවලින් යම්කිසි හෙසිටේෂන් එකක් ඉන්වෙස්ටර්ස් ලාගේ සිද්ධ වෙලා මාකට් එක ටෙම්පරරි ඩ්‍රොප් වුණාට ඒක ප්‍රොජෙක්ට් එකේ ස්ට්‍රෝං ෆන්ඩමෙන්ටල්ස් තියෙන නිසා ප්‍රොජෙක්ට් එකක් විදිහට ඒක නැවත අර 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 ඩැමේජ් එකෙන් රිකවර් වෙලා ඉස්සරහට යනවා. ඉතින් ඒ නිසා හොඳම දේ මේකේ මේ අගවත් මුලවත් අල්ලන්න ඕගොල්ලෝ මාන බලන එක නෙමෙයි. මේ මේ මාකට් එක බිට්කොයින් දැන් 37යි ඊළඟට 32ට වැටෙනවා. ඕක 29ට එන්නත් බැරි නෑ. ඉතින් දැන් 29ට එනවද නැද්ද කියලා ලෝකෙ ඉන්න කිසිම කෙනෙකුට කියන්න බෑ. ඒ නිසා ඔගොල්ලෝ ඒ ප්‍රශ්නේ අහන එකම වැරදි. ඒ ප්‍රශ්නේම වැරදි. මේකේ කිසිම මේ යූටියුබ් කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙකුටවත් එහෙම නැත්නම් ඉන්වෙස්ටර් කෙනෙකුටවත් නැත්නම් මාකට් එකේ අවුරුදු 50 60 එක්ස්පීරියන්ස් කිසිම කෙනෙකුට කියන්න බෑ. මේකේ බොටම් ටොප්. එහෙමනම් ඉතින් ඒගොල්ලෝ මාකට් මේකර්ස්ලාටවත් කියන්න බෑ. ඒගොල්ලොත් ගෙස් වර්ක් විතරයි මේකේ පොසිබිලිටි ප්‍රොබබිලිටි එක බලන්නේ. ඉතින් ඒ නිසා හොඳම දේ මේ ඒකට කාලේ නාස්ති කරන එක නෙමෙයි. හොඳම දේ ඔයා හොඳ ප්‍රොජෙක්ට් එක හෙල්දි ඇවරේජ් එකක් මේන්ටේන් කරගන්න උත්සාහ කරන. අපි හැම වෙලේම ට්‍රයි කරන්න මොකද්ද? බයි ලෝ සෙල් හයි. ඔයාට සෙල් කරන්න ඕන නම් හයි. නැත්නම් ඔයා ලොง ටර්ම් යනවා නම් ඔයාට හොඳ ඔපචුනිටි සම්බන්ධ හැම වෙලේම එන්ට්‍රි එකක් ගන්න. ඩොලර් කොස්ට් ඇවරේජ් කරනවා කියන්නේ යම් කිසි නිශ්චිත කාල පරතරයක් ඇතුලේ ඔයා ඔයාගේ ඒ අමවුන්ට් එක ඔයා හිතනවා ඩොලර් 100යි කියලා. ඔයා ඒ හැමතැනම ඩොලර් 100 ගාන ඉන්වෙස්ට් කරගෙන යනවා කාලෙත් එක්ක. එතකොට මේකේ ප්‍රයිස් එකේ උච්චා වචනේ ඔයාට ලොකු ඩැමේජ් එකක් නැහැ. ඔයා ඒකේ ඇවරේජ් එකක් රීච් කරන හැම වෙලේම සහ මේක අපි කතා කරන්නේ අවුරුද්ද මාස ගණන් නෙමෙයි අවුරුද්ද අවුරුද්දක් නෙමෙයි අවුරුදු 2 5 10 15 ලොง ටර්ම්. ඉතින් DCA හොඳ ස්ට්‍රැටජි එකක්. ඒතකොට ඔයාට මාකට් එකේ වොලටිලිටි එක ලොකුට ඉෆෙක්ට් වෙන්නේ නැහැ. ඉතින් FTT එක්සැම්පල් එකට එනවා නම් ඒකත් මට කියන්න තියෙන්නේ ඩොලර් කොස්ට් ඇවරේජ් කරන්න ඔයා එක්ස්චේන්ජ් ටෝකන් එකකට යනවා නම් ඉතින් ප්‍රශ්නයක් නැහැ එක්ස්චේන්ජ් එකක් නිසා. ඉතින් එක්ස්චේන්ජ් සාමාන්‍යයෙන් FTX කියන්නේ රිපියුටඩ් එක්ස්චේන්ජ් එකක්. ඉතින් ඒ නිසා ඔයා ගත්තර කමන්නේ. ඔය යම් කාලයක් යනවා නම් ඉතින් මේ වගේ ඩොලර් කොස්ට් ඇවරේජ් කරන්න මේ මොහොත හොඳයි කියන එක තමයි මට කියන්න උවමනා තිබ්බේ. තව අහලා තිබ්බ ඔයා මිටාවර්ස් ප්‍රොජෙක්ට් එකක් ඒලියන් වර්ල්ඩ්ස් ගැන. ඉතින් ඒලියන් වර්ල්ඩ්ස් කියන්නේ ලීඩින් මිටාවර්ස් ප්‍රොජෙක්ට් එකක් බව සත්‍යයි. නමුත් තාම මෙයා වැටෙනවා. ඉතින් මේ වැටෙන එක අපි දන්නේ නැහැ. දැන් සපෝට් එකකට එමින් තියෙනවා 7-6ට. දැන් තියෙන 7-10. ඉතින් මේකේ ප්‍රයිස් කන්ෆර්මේෂන් නැහැ ගෙනකන් එන්ට්‍රි එකක් ගන්න එපා. ඒ කියන්නේ ප්‍රයිස් කන්ෆර්මේෂන් නැහැ කියන්නේ ලස්සන බුල් රිවර්සල් එකක්, බුලිෂ් රිවර්සල් එකක්. දැන් මෙන්න මේ වගේ වඩ වෙනවනම් මේ මාකට් එක මෙතන මෙහෙම වැටුණා. ඊළඟට ග්‍රීන් කැන්ඩලයක්, ඊට පස්සේ ආයි ඩ්‍රොප් වුණා. ඊට පස්සේ එතනින් ඒ රෙඩ් එක සම්පූර්ණ ග්‍රීන් එකෙන් ගත්තා. අන්න ඒ වගේ අවස්ථාවක් මම නිකන් දැම්මොත් මෙන්න මෙතන පොඩි ඉරක්. මෙන්න මේ වගේ බුලිෂ් කන්ෆර්මේෂන් නැහැ කෙනකන් ඉන්නේ. ඒ කියන්නේ සෙලර්ස්ලා සම්පූර්ණයෙන්ම බයර්ස්ලාගේ ග්‍රහණයට අහුන අවස්ථාවකදී එන්ට්‍රි එක ගන්න. එතකොට ඒ වගේ එකක් මේ වගේ සාර්ථකව මූ වෙනවා. එතකන් ඉන්න දැන් තාම එහෙම එකක් මෙතන පේන්නේ නැහැ. අඩුම ගානේ මේ අන්තිම කැන්ඩල් එක බුල්ස්ලාට මේක ඉරක් දාන්න දෙන්නේ නැත්තේ ඇයි අද? බුල්ස්ලා මේම කම්ප්ලීට්ලි ගන්නකන් ඉන්න මේ රෙඩ් කැන්ඩල් එකෙන්. ඊට පස්සේ ඔයාට එතනින් උඩට කන්ෆර්මේෂන් එකක් ගන්න පුළුවන්. ඉතින් මේවා මාකට් එකේ සිද්ධ වෙනකොට ඔයාට ටෝටල් 3 මොනිටර් කරන්න පුළුවන්. මේ දිනේ ටෝටල් 3 චාට් එක. ටෝටල් 3 කියන්නේ බිට්කොයින් ඉදිරිය මැරුණාම ඉතුරු ඇල්ට්කොයින්ස් වල චාට් එක. දැන් 627 සපෝට් ලෙවල් එකේ බිලියන ඇවිල්ලා ඉන්නවා. ඉතින් මෙයා ඇග්‍රෙසිව්ලි උඩට මූව් වීම අවශ්‍යයි. ඉතුරු මාකට් එක ඇල්ට්කොයින් මාකට් එක රිවර්ස් වුණා කියන්නේ. ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ මේ මොහොතේ නරක දශාවක් ඇල්ට්කොයින් 3 වලට ටෝටල් 3 එකට එයත් වෙන්න ඩෙත් ක්‍රොස් එකකට ඇවිල්ලා. කියන්නේ මේක ඩෙත් ක්‍රොස් හැම එකක් මම හැම වෙලෙම කියනවා යනවා කියන එක නෙමෙයි. නමුත් ඩෙත් ක්‍රොස් එකක් ආවා කියන්නේ 50-200 කැපලා පහලට යනවා කියන්නේ. මේක එක්ක මාකට් එක ක්‍රෑෂ් වෙන්න නියමිතයි, නැත්නම් සයිඩ් වේස් යන්න නියමිතයි. මෙහෙම සයිඩ් වේස් යන්න නියමිතයි. ඉතින් මේ දෙකෙන් එකක් සිද්ධ වෙන්න පුළුවන්. ඒක එක පුංචි සිග්නල් එකක්. නමුත් බලමු ඉදිරියේදී ඕවරෝල් මාකට් එකේ යම් යම් වෙනස්කම් සිද්ධ වුණොත් මේක ලොකු ඩැමේජ් එකක් නැතුව නැවත උඩට යන්න පුළුවනි. ඒක ඇසේ වෙතත් තාම ඇග්‍රෙසිව් ඇල්ට්කොයින් මූව් එකක් නම් පෙන්වන්නේ නැහැ. ඔයා ටීටන් ඇරිනා ගැන අහලා තිබ්බ. ටීටන් ඇරිනා මේ කී සපෝට් ලෙවල් එකෙන් වැටෙනවට පස්සේ තාම වැටෙනවා. ඒ නිසා දැම්ම මේක එන්ට්‍රි එකක් ගන්න එපා.
මේක 4:25 න් වැටෙනවා දැන් ඊට පස්සේ 1:90 මේ 4:25 ඒරියාකෙදිත් ඔයගොල්ලෝ ගන්න තැව මම ඒක කිව්වා කන්ෆර්මේෂන් එකක් නැතුව ගන්න එපා කියලා දැන් ඔයාලා පේනවා ඒකට කිව්ව හේතුව කන්ෆර්මේෂන් එකක් නැතුව ගත්තොත් ඒක අපි දන්නේ නැහැ මේ 4 තිබලා 2කට වැටෙන්න පුළුවන් දැන් 2 1:96 2 තියෙන්නේ මෙතනත් තියෙන්නේ බ්‍රේක් අවුට් ලෙවල් එකක් එතනින් උත් පහලට වැටෙන්න පුළුවන් ඉතින් ඒ නිසා මිටාවර්ස් ඔය වැටෙන්න අරින්ද දැන් අද දවස පොඩ්ඩක් ග්‍රීන් මේක කොහේදී හරි වැටලා නැවතිලා ඊට පස්සේ කන්ෆර්මේෂන් එකක් major moving average එකකින් උඩට නැත්නම් එතන රීටෙස්ට් වෙන අවස්ථාව බ්‍රේක් අවුට් එකක් වගේ කන්ෆර්මේෂන් එකක් ආවොත් තින් අපිට ඉතිහාසය එකක් පෙන්වනවා නම් පරණ එකක් මෙන්න මේ වගේ කන්ෆර්මේෂන් එකක් එන්න ඕන මේ වගේ අප් ට්‍රෙන්ඩින් ටික එකක් එක්ක high එකක් හැදිලා මෙහෙම බ්‍රේක් අවුට් පොසිෂන් එකක් වගේ ආවොත් තින් විතරක් එන්ට්‍රියක් ගන්නවා නැත්නම් මෙවට දැන් මත දාන්න යන්න එපා වැටෙන ඒවා ඔහි වැටිච්චාවේ ඒවා ඩවුන් ට්‍රෙන්ඩින් ටිකර්ස් වලට අපි ඒකට කියන්නේ ෆෝලිං නයිෆ් වලට අල්ලනවා කියලා ඒ කියන්නේ වැටෙන පිහියක් අත් දැම්මොත් වෙන්නේ මොකද ආරක්ෂාකාරීව පිහිය අල්ල ගන්න බෑ ඩැමේජ් වෙනවා ඒ වගේ තමයි මේකත් වෙන්නේ එන්සා කන්ෆර්මේෂන් එකක් එනකන් විශේෂයෙන්ම මිටාවර්ස් ඔය සෑන්ඩ් මාන වගේ ඒවා ඕල්මෝස්ට් දැන් කන්ෆර්මේෂන් පෙන්නනවා නමුත් මේවා තාම ටර්න් උනේ නැහැ ඒකට හේතුව තමයි ඇල්ට්කොයින් තාම ඩ්‍රොප් වෙන නිසා ඕවරෝල් මෙන්න මේ ප්‍රොජෙක්ට් එක ගැන හගාගෙන ඉන්න ගාලා ගේම්ස් දන්නවා එක මිටාවර්ස් ලීඩින් ගේම් එකක් ගාලා ගේම්ස් ඉතින් දැන් මේක වැටෙනවා ඩොලර් 784 ඉඳලා 719යි දැන් මේකේ ලෝස් ලෙවල් එක ප්‍රීවියස් සපෝට් එකක් තියෙනවා 714 ඉතින් මේ 14 රීච් කරා ඕල්මෝස්ට් අවස්ථා දෙකකදී දැන් තාමත් ඒ හරි කොන්සොලිඩේෂන් එකකින් මේ ලොන් කොන්සොලිඩේෂන් එකකින් පස්සේ සපෝට් එකක් උඩ සාමාන්‍යයෙන් බ්‍රේක් අවුට් එකක් සිද්ධ වෙනවා ඒ නිසා මේ ලොන් කොන්සොලිඩේෂන් එක ගැන හගාගෙන ඉන්න ඔයා DCA කරනවා නම් ඉතින් ගලා වගේ එකක් ප්‍රොජෙක්ට් එකක් විදිහට ලීඩින් ගේමින් ප්‍රොජෙක්ට් එකක් සහ ගලා ගේම්ස් පිටිපස්සේ හොඳ වෙන්චර් කැපිටල් සපෝට් එකක් තියෙනවා ඉතින් ඒ නිසා ගලා ගේම්ස් ලොන් ටර්ම් ගැරකමක් නැහැ එහෙමනම් ඔයාට දැන් උනත් DCA එන්ට්‍රි එකක් ගත්තට කිසි ප්‍රශ්නයක් නැහැ ඉදිරියේදී මේක ග්‍රෝ වෙන්න පුළුවන් ඉතින් 4 to 5 times ගේන් එකක් ගන්න හොඳම අවස්ථාව මම පර්සනලි මේකේ පොෂන් එකක ඉන්නවා ගලා ගේම්ස් මෙන්න මේ එන්ට්‍රි එක බලලා අපි වීඩියෝ එක හමාර කරමු මේකත් ඔයගොල්ලෝ තව අපේක සොලානා 260 ඉඳලා 259 ගානක ඉඳලා ඩොලර් 80ටම ඩ්‍රොප් වුණා දැන් 94යි ඉතින් සොලානා ආයමත් ඉන්නේ අර බෙයාරන් එකකින් පස්සේ කන්සොලිඩේෂන් අවස්ථාවක තාම ඩවුන් ට්‍රෙන්ඩ් එක ඉතින් මේ කන්සොලිඩේෂන් එකකින් ක්ලියර් බ්‍රේක් එකක් වුණා වම් පැත්තට මේක ප්‍රීවියස් හොඳ සපෝට් එකක් $80 ඉතින් මේක ඔයාට එන්ට්‍රි එකක් ගන්න අමතක කරන්න එපා මේක මේජර් ක්‍රිප්ටෝ කරන්සි ප්‍රොජෙක්ට් එකක් top 10 වල තියෙන බ්ලොක්චේන් ප්‍රොජෙක්ට් එකක් ඩේලි chart එකේ බැලුවොත් support එකක තියෙන support එකකින් slowly bounce වෙන්න පටන් ගන්නවා ඒ වගේම මේ oversold එක ජනවාරි මේ මාසේ මේ සතියේ මුල වගේ oversold level එක ඇවිල්ලා slowly up trending ඉතින් ඉදිරියේදී මේක bitcoin ethereum එක bounce වෙන්න නියමිතයි සහ ethereum killer කියලා හඳුන්වන්නේ පෞගේ කාලේ පොඩි පොඩි නරක කාලයක් ආවා සොලානා ක්‍රෑෂ් වුණා සොලානා ෆ්‍රීස් වුණා ඒ වගේ ප්‍රශ්න ආවා සොලානාට කැපැසිටි එක හෝල් කරන්න බෑ කියලා මාකට් එකේ කතාවක් ගියා ඉන්වෙස්ටර්ස්ලා මේක ගැන බොහොම අපහැදීමෙන් හිටියා ඒ නිසාම තමයි මේ 2021 නොවැම්බර් 6 වෙනිදා ඉඳලා වැටුනේ ඒ ෆ්‍රීස් වීමේ සිද්ධි අවස්ථා 3-4කදීම 6ක් වුණා මං හිතන්නේ ඒ ඔක්කොමත් එක තමයි මේ වැටුනේ හැබැයි ඕවරෝල් ප්‍රොජෙක්ට් එකක් විදිහට සොලානා එකට තියෙන ස්ට්‍රෙන්ත් එක අමතක කරන්න බෑ සොලානා එකේ ස්කේලබිලිටි එක සහ ස්පීඩ් එක වගේ කාරණා ඒ නිසා මේගොල්ලෝ නැවත අලු දුවිලි ගසා දාලා නැගිටිනවා බොහොම ඉක්මනට ඒ නිසා හැගාගෙන ඉන්න ඩොලර් 80 ඉඳලා 260ට නැවත යාමට නියමිතයි ඉතින් මම හිතනවා ඔන්න ඔයගොල්ලෝ ආපු මෑත කාලේ ආපු ගොඩක් ප්‍රශ්න වලට මම උත්තර දුන්නා කියලා ඉතින් මම වීඩියෝ එක ගොඩක් දිගට ගෙනියන්නේ නැහැ මෙතනින් හමාර කරන්න තව ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න ඒවත් අපි කතා කරමු ඉදිරියේදී රිබයින් ඔපචුනිටීස් දැන් ගොඩක් තියෙනවා එතනින් තව වැටෙන්න පුළුවන් ඉතින් ඒ නිසා මම හැමදාම කියන්නේ මේ ටොප් එකවත් බොටම් එකවත් අල්ලන්න జగතෙක් මේ ලෝකේ නැහැ එහෙම අල්ලන්න පුළුවන් නම් එයා තමයි මේ ලෝකේ ලීඩ් කරන්නේ. එහෙමනම් එයාට පුළුවන් මේ ස්ටොක් මාකට් එකේ, ක්‍රිප්ටෝ කරන්සි මාකට් එකේ, ඩෙරිවටිව්ස් මාකට් එකේ, ෆොරෙක්ස් මාකට් එකේ ඔක්කොගෙම මේ ටොප් බොටම් අල්ලලා ට්‍රේඩ් කරන්න. එතකොට එයා තමයි එහෙමනම් වොරන් බෆට්ලා මේ කවුද ජෙෆ් බෙසෝස්ලා, එලොන් මස්ක්ලාට වැඩිය බිලියනේ කෙනෙක් වෙන්න ඕනේ එයා. ඒ නිසා මේ ප්‍රශ්නෙම වැරදි. ඒ නිසා අපි මේ ඔක්කොම හයි ප්‍රොබබිලිටි අවස්ථාවල් කන්සිඩර් කරන්නේ මේ ප්‍රීවියස් මේ ඉන්ඩිකේටර්ස් සහ ඒ ප්‍රීවියස් සිද්ධ වෙච්ච ඒවක්. නමුත් අතීතයේ සිද්ධ වුණ තොරතුරු පසුගිය තොරතුරු පාස් රිසල්ට්ස් ෆියුචර් රිසල්ට්ස්ම නැවත සිද්ධ වෙනවා කියන සාධකයක් නොවේ මතක තියාගන්න එක. ඒ කියන්නේ කලින් දවසක සපෝට් එකකින් බවුන්ස් වුණා කියලා ඊළඟ එකේ සපෝට් එකකින් බවුන්ස් වෙන්න ඌමනාව නැහැ. වෙන්න පුළුවන් විය හැකියාව වැඩි. ප්‍රොබබිලිටි කියන්නේ විය හැකියාව බලන්න. ඒ නිසා මතක තියාගන්න මේක
පොඩි math background එකකුත් පිටිපස්සෙ තියෙනවා මේකේ probabilistic moves අපි බලන්නේ ඉතින් probability එකත් එක බලන්නේ නැතුව මේ එක තැනක මොකක් හරි කිව්වා කියලා ඒක අල්ලගෙන නටන්න එපා මේ ඔක්කොම probability නිසා ඒක මතක තියාගන්න සහ මේ top bottom අල්ලන්න යන්නත් අපි කාටවත් කරන්න බෑ ඒ නිසා මේකේ විය හැකියාව බලන්නේ support එක strong ද indicators මොනවද කියන්නේ previously වගේ අවස්ථාවල මොනවද සිද්ධ වෙලා තියෙන්නේ සහ market sentiment එක මොකද්ද investors ලා මොනවද කියන්නේ venture capital මොනවද කියන්නේ අන්න ඒ ඔක්කොගෙම sum total එක අනුව අපි හිතනවා right මේක strong මේකේ විය හැකියාව උඩට වැඩි යටට වැඩි එතකොට ඒක තමයි අපි කතා කරන්නේ ඒ නිසා ඒක probabilistic mindset එක. එහෙම නැතුව අන්න අතනින් යනකො මෙතනින් යනකො ඒක කියන්න බෑ කාටවත් ඒක බොරු වැඩක්. ඒ කාලේ නැස්ස කිරීමක්. ඒ නිසා ඒක expect කරන්නත් එපා මේ channel එකේ. මේවා අපි කියන්නෙත් නෑ. Right. ඉතින් මම හිතනවා ගොඩක් දේවල් කතා කරා කියලා. මම වීඩියෝ එක අමාරු කරන්නම්. සුපුරුදු විදියට වීඩියෝ එක like කරන්න. ඔයාගේ like එක ගොඩක් වටනවා channel එකට. ඊළඟට channel එක subscribe කරලා නැත්නම් අපිට 34 වලට යන්න. Subscribe කරලා bell icon එකත් click කරලා channel එක support කරන්න. හැම වෙලාවෙම අලුත් වීඩියෝ එකක් සුබ දවසක්.